කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති විනාඩි 5න් ටොයිලට් එක පිරිසුදු කරන නව සුපර් ඇක්ටිව් හාපික් ට්‍රයි කරලා බලමුද තුනේ මොනම මන්ත්‍රයක්වත් තිහස්සරයට විරුද්ධව වැඩ කරන්නේ නැහැ මහත්තයෝ. ඇයි? ඒ මිනිහගේ හිත හයියයි. දැන් ඒතර ගුරුන්නාංශ කියන්නේ ඒ මිනිස්යාගේ හිත හයිය හින්දා මොකක්වත් කරන්න බෑ කියලා. මොනම ක්‍රමයකින් හරි මිනිහාගේ හිත දුර්වල වෙනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. දැන් ගුරුන්නාංශ කියන්න හදන්නේ මගේ දුවගේ හිත හයිය නැහැ කියලා. ඇත්තම කියනවා නම් ඔව් නෝනේ. මේ ගුරුන්නාංශ. එහෙමයි. බොරු කියන්නේපා. ඒ හරි බොරු කියන්නේපා. ඒ සෙන්ඩර්. තමසේ තියස්සරගෙන සල්ලි ගත්තා නේද? ගත්තා නේද? පොඩු කතා කියන්න එපා ගෑණියේ. මම මොන විදියකින්වත් සල්ලි වලට නෙමෙන මිනිහෙක් නෙවෙයි. අනේ තමසේ බබා එලා නවන්න. මොනවද කියවන්නේ සෙන්ඩර්? මොනවද කියවන්නේ? අපතන්න. තේරෙන්නේ නැද්ද? මේ මිනිස්සයා හින්දා තමයි සේරම දේවල් මේ මිනිස්සයා පණ පණ. අනේ ගුරුනාසේ අනේ අතාරින්න හිතේ අපරොට කියන දේවල්. ඒ නෝනා අතාරින්න ගුරුනාසේ. අනේ අතාරින්න. මහත්ය කියන හින්දා තරිනවා තම මේකගේ ඔළුව ගලවලා ගිහින් දාන සොහනකට කරපොමසේ ඕක විතරයි කරගන්නේ මරු යනවා ගේන යට බලාගමු හරි බලාගමු මේ මිනිහා තාවත් හිටියොත් අපි සීරට යන්න තමයි වෙන්නේ දෙතින් ගෑන් වටේ තරහ ගියාම ඉතින් අමාරුවට කියන දේවල් හරි ගොඩනැසෙයි. කමක් නෑ. අර බෝතලේ පණුලි ලැහැස්ති කරන්නකෝ. සේරම දේවල් සෝදාන. හරි. සේරම දේවල්. මම බලා ගන්නවා. සීමා කියන්නේ කඳුළු ගංගාවක ආරම්භයක්.
ආදිත්‍ය මට ඇත්තටම ආදරය කළා. ඒත් අන්තිමට කඳුළුයි මායි විතරක් හුදකලා කරලා එයා යන්න ගියා. ඊට පස්සේ ෂේන් එයා මට ඇත්තටම ආදරය කරනවා කියලා මම හිතුවා. එයාගේ හයිය අත්වලින් මාව අත ගන්නකොට මට දැනුනේ සංසාරගත හැඟීමක්. මගේ හිත ආදරෙන් පිරීලා ඉතිරිලා ගියා. ඒත් අන්තිමට තෙත්‍රිච්ඡස් දෙකක් ඉතුරු කරලා එයාත් යන්නම ගියා. මොකෝ දරුවෝ ඇස්රක් වෙලා මුකුත් නෑ නැන්ද නිකා. මුකුත් නොකිව්වට මම දන්නවා ඔයා ඉන්නේ කියාගන්න බැරි දුකක් හිතේ දරාගෙන කියලා. අනේ එම මුකුත් නෑ. ඔය වයස මාත් පහු කරා නිදුවේ. කමක් නෑ, අකමැති නම් කියන්න එපා. කවුරු මෙහාට ආවොත් ඔයා මාව දන්නේ නැහැ කියලා මම මෙහෙත් නැහැ කියලා මගෙට යනවා. ආන්ටි අමෝදි ඉන්නවද? අමෝදි මේ මහත්තයා කවුද? එහෙම කෙනෙක් මෙහෙ නෑනේ. මෙහෙ නෑ. ඔව් මෙහෙ නෑ. කවන්න එහෙනම් මේක යට දෙන්නකෝ. හත්තේ එහෙම කෙනෙක් මෙහෙ නෑනේ. කමන්නේ කමන්නේ මේක යට දෙන්නු. එහෙනම් මේ මහත්තයා හින්දායි ධෝනි දුකින් ඉන්නේ. මගේ මතය රන්ඝාට රන්ඝාට මගේ මතේ. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලියුෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. උඹට අමෝදිව කොහොමත් ඔයා ගන්න හම්බෙන්නේ. මං උඹට බයත් නෑ, මං මැරෙන්න බයත් නෑ.
එන්න බයත් වෙනවා. මරෙන්න බය නැත්තම් මරෙන්න ලෑස්ති වෙයි. එකයි හොමින්න ගොඩකින්න ඔන්න මං ගස්සන්න රයිටියා හරි මෝහතිකාරයා ඉන්දික හතිය හතිය හරි එනම් අමාරු වෙන්නේ නේ කට කරමු බදින්න කනි කොහොම හරි පිට පොරක් වෙන්න ඕනේ නේ හැමෝම ඉන්නකොට කො හරි අපේ නේ දාමු එන්න ඊටු හා හරි ඔන්න මං හෙල්ප් එකක් දෙන්නම් ගාමු යා 1 හා 2 3 4 go 5 හරිය ලොපා උණ වර්ණ ඇයි මොකද උනේ හා වර්ණ ලිප්ස්ටික් එකක් ගහන්න ගියා. අතිය වැඩි වුණා. වර්ණ? දැන් මොකද කරන්නේ? අමුටියක් කරේනොත් හරියයි. බලන්න බා. පුළුවන් දෙයක් කරන්න බෑ මෙයා. හා? ඔයා දන්නවනේ වාට වගේ හයිය හත්ති මේ මනුස්සර නෑ කියලා. ඕ! රැස්තුමක. බ්‍රෝ මට බැරිද මුවට පුළුවා? මූට පුළුවා හැමදේම. මටත් පුළුවා. ඕ! අපි ගහමු. ඉන්න වැඩි බලන්න මං ගහනවා නැති වැඩි බලන් ඉන්න නැති ඔය මහන්සිය ඔයාට අද සිතලා අද වැඩ කරලා ජනව දිනනා දිරිමත් එල්බි ෆනිතා රන් සොෆියා දිරිමත් දිවියකට රත්තරන් සොෆියා මිල්ක් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පූ රුපියල් 130කට මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයෙන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස් කවුද අම්මා මලක් හිටියනක ඉතින් මන් දැන් ඇවිල්ලා ඉන්නේ මේ ආදරේ මං ගුටාක් මොකට කරදර වෙනවද
බස් එකේ එන කම්ම නිදාගෙන ආව. එහෙනම් අම්මලා රෙස්ට් එකේ ඉන්න. මේ ආ ඔන්න ආයෝ පුංචි අම්ම කෙනෙක් වෙලා තින්නේ. ඒකනේ සර්. අම්මේ මම පොඩක් එළියට ගිහින් එන්න. අපි හවස් වෙලා මායි කතා කරමු අවිත්. හොඳයි මහත්තයා. හරිස්සමයි. ටික. වාඩි වෙන්න කොහොමද? එහෙනම් වාඩි. මොනවද බොන්නේ? කේක්ක් බොනවද? කූල් එකක් බොනවා. මොනවද බොත්තේ? කෝලෙන්ද? එහෙනම් තේබුමු. උදේනේ. ඔමින්නකෝ. පුතේ, ඔයාට මුකුත් අමාරුවක් එහෙම දැන් නැහනේ. අනේ නෑ. කිසිම අමාරුවක් නෑ මං හොඳින් ඉන්නවා. හැබැයි පුතේ මෙදා සැරේ නම් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ හොඳේ. ඒක තමයි. හැබැයි මේ සැරේ අම්ම මගේ ළඟින්ම ඉන්න ඕනේ. හරි. මේ සැරේ නම් මං ඔයාව දාලා යන්නෙම නෑ. ඒ ඔයා තින්නකෝනේ. කැම්පස් එකේ වැඩාණකි. නැත්තම් ඉතින් මාත් ඉන්නවා. අනේ අනේ මෙයාගේ බොරු අම්මා. මෙයාට කැම්පස් එකේ මොකක් හරි හොරයක් තියෙනවා. ඔකයි ඔය මාව දාලා යන්න හදන්නේ. අනේ මේ අත් කියන්නේ. ලස්සන මල්ටික නේද දුවේ? අර මහත්තයාට හොඳට ගෑන් ළමෙන්ගේ හිත කියවන්න පුළුවන් වගේ. මං ඒක නම් දන්නේ නැහැ නන්දේ. ඕගොල්ලන්ගේ අතර මොකද්ද උනේ කියලා නම් මම දන්නේ නැහැ පුතේ. ඒ වුණාට ඔය වගේ chance දුප්පත් අපිට හැමදාම නම් එන්නේ නැහැ. ඒ කිව්වේ අර මහත්තයත් එක්ක මොකකට හරි තරහ වෙලා ඉන්නව නම් ඒව අතහැරලා දාපන් දුවේ. ආවම පොඩ්ඩක් කතා කරපන්. නන්දර විකාරද? මට විකාර වෙන්න ඇති. හැබැයි දුවේ මම කතා කරන්නේ ජීවිතයේ අත්දැකීම් වලින්. ගෑනු අපේ වාසනාව තියෙන කුණු මුල්ලේ කියලා කියනවනේ. හැබැයි අපේ ජීවිත කාලේ එකම එක අවස්ථාවක් ලැබෙනවා අන්න අර කුණු මුල්ලේ තියෙන වාසනාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අන්න එදාට අපි පස්ස ගහන්න හැදුවොත් වෙන්නේ ජීවිත කාලෙටම ඒ වාසනාව අතුරුදහන් වෙන එක. මගේ ජීවිතේට කවදාවත් වාසනාව උදා වෙන්නේ නැහැ නන්ද.